බර්මියුඩා ත්‍රිකෝණයේ අභිරහස විසඳෙයි. අයිබුවන්, බර්මියුඩා ත්‍රිකෝණය ගැන කිව්ව ගමන් අහලා නැති අය ඉන්නවනම් ඒ හරිම සුළු පිරිසක්. ඇමරිකාවේ ෆ්ලොරිඩා තුඩුවත් පෝටෝ රිකෝ දූපතත් බර්මියුඩාව ත්‍යාග කරමින් රේඛා තුනක් ඇඳොත් ඒවයින් ආවරණය වෙන ත්‍රිකෝණාකාර කලාපයට තමයි බර්මියුඩා ත්‍රිකෝණය කියලා කියන්නේ. දෙවන ලෝක යුද සමය වගේ ඈත කාලයක ඉඳලම මේ ප්‍රදේශය හිතාගන්න බැරි අමුතුම කාලගුණික විපර්යාසවලටත්, හදිසියේ ගුවන් යාන, බෝට්ටු සහ නෞකා අතුරුදහන් බීම් වලටත් නම් දරා තිබෙනවා. බර්මියුඩා ත්‍රිකෝණයට යක්ෂයාගේ ත්‍රිකෝණය කියලත් නම් තබා තිබෙන්නේ මෙන්න මේ නිසාමයි. බර්මියුඩා ත්‍රිකෝණය සිදුවෙන්නේ මොකක්ද කියන එක ගැන මෙතෙක් කාලයක් විවිධ මත පළ වුණා. හදිසි කාලගුණික විපර්යාස, එකවර ඇතිවන මහා දියසුලිය ආදී ස්වභාවික දේ ගැන වගේම මේ පිටසක්වල ජීවී ක්‍රියාකාරකම් පවතින බවත් ඇතුළු අමුතුම පැහැදිලි කිරීම් බොහොමයකුත් මේ වෙනුවෙන් පළ වුණා. කොමනමුත් මේ කිසිවක් හරියාකාරව තහවුරු කරගන්න හැකියාවක් ලැබුණේ නැහැ. ඒත් අදවන විට මේට කාටත් පිළිගත හැකි විද්‍යාත්මක සාක්ෂි සහිත පැහැදිලි කිරීමක් ලැබිලා තිබෙනවා. කීර්තිමත් විද්‍යාඥයන් රැසක් එකතු වී මේ ප්‍රදේශයේ වසර ගණනාවක් තිස්සේ ඇති වූ කාලගුණික තත්ත්වවල චන්ද්‍රිකා ඡායාරූප විශ්ලේෂණයට ලක් කිරීමෙන් තමයි මේ විසඳුම ලබාගෙන තිබෙන්නේ. වසර 70කටත් වඩා කාලයක් පුරාවට කාටත් අභිරහසක් පැවතුණු බර්මියුඩා ත්‍රිකෝණය ගැන හෙළිදරව් වූ ඒ කතාව තමයි අද අපි මේ වීඩියෝෙන් ඔබට කියන්නට යන්නේ. රැඳිලා ඉන්න, මේ වීඩියෝව අවසාන වන තෙක්. බර්මියුඩා ත්‍රිකෝණය මේ අභිරහස් හැසිරීම ගැන මුල්ම වරට කාගේ අවධානය යොමු වුණේ වර්ෂ 1945 දී ඇමරිකානු ගුවන් හමුදාවට අයත් ටෝපිඩෝ වර්ගයේ බෝම්බ හෙළන යානා පහක් කිසිම තොරතුරක් නැතිව එකවරම අතුරුදහන් වී යාමත් එක්කයි. රේඩාර් තාක්ෂණයේ මුල් යුගයේ වූ ඒ කාලේ දුරස්ථ ගුවන් යානා අතර සම්බන්ධතා පවත්වා ගත්තේ තනිකරම රේඩියෝ පණිවිඩ භාවිතයෙන්. වරින් වර තම අක්ෂාංශ දේශාංශ දැනුම් දෙමින් පියාසර කරපු මේ යානා ඊළඟ වාරයේදී තම පණිවිඩ නොයවීමත් එක්ක ගුවන් හමුදාව ඔවුන් සමග සම්බන්ධතා ගොඩනගා ගන්න බොහෝ වාරයක් උත්සාහ කළා. ඒ වන විටත් නාත්සීන් යුද්ධයෙන් පරාජය වී තිබුණු නිසා ඇමරිකානු වෙරළට ඉතාම ආසන්න වූ නිසාත් මේ සතුරු ප්‍රහාරයක් වීමට කිසිම විදියකින් ඉඩ නැති බව තමයි කාගේ කාගේ තදහස වුණේ. අනෙක ගුවන් යානා පහක් තොරතුරක් දැනුම් දෙන්න බැරි තරම් ඉක්මනින් එකවර විනාශ කරන්න මිසයිල් තාක්ෂණයක් එකල කිසිසේත් තිබුණේ නැහැ. කොමුනොත් බොහෝ කාලයක් ගත වෙලත් යානා ගැන කිසිම ආරංචියක් නොලැබීමත් එක්ක ඔවුන් උනදේ සොයන්න තවත් යානයක් ඒ වෙත පිටත් කර හැරියා. දිගටම වගේ රේඩියෝ සම්බන්ධතාවය පවත්වාගෙන ගිය ආදාළ යානය ටෝපිඩෝ වර්ගයේ යාන අතුරුදහන් වූ කලාපයට පැමිණීමත් එක්කම සම්බන්ධතාවයේ ගැටලු ඇතිවන බවක් තමයි පෙන්නට තිබුණේ. විශාල විදුලි කුණාටුවක් පවතින අවස්ථාවක වගේ ස්ථිති විද්‍යුතෙන් බාධා ඇති වුණා. ටික වේලාවකට පස්සේ සම්බන්ධතාවය සම්පූර්ණයෙන්ම විසන්ධි වී ගියා. බොහෝ වරක් උත්සාහ කළත් ඒ යානය යළි හොයාගන්නවත් ලැබුණේ නැහැ. මිල අධික ගුවන් යානා පහක් සහ සෙවුම් යානයක් අතුරුදහන් වීමත් එක්ක මේ ගැන කාගෙත් විශාල අවධානයක් යොමු වුණා. මේ යානාවලට සිදුවුණු දෙයක් සොයාගන්න දැවැන්ත පර්යේෂණයක් පවා ඊට පස්සේ ආරම්භ කෙරුණා. කොහොමුණත් සිදුවුනේ කුමක්ද කියා වගේම ඒ කිසිම යානයක කිසිදු කොටසක්වත් සොයාගන්න ලැබුණේ නැහැ. යාන්තමට ඔහු පිළිගත හැකි මතයක් වුණේ ඒවා හදිසි වාසුලියකට හසු වී ගැඹුරු මොහොතේ ගිලී යන්නට ඇති කියලයි. ගුවන් යානාවලට පමණක් නෙවෙයි මේ ප්‍රදේශය හරහා ගමන් කරන යාත්‍රාවලට පවා අනුතුරුදායක බව පසක් කරමින් 1967 දී විශාල ප්‍රමාණයේ සුඛෝපභෝගී පුද්ගලික යාත්‍රාවක් අතුරුදහන් වුණා. හෝටල් කිහිපයක්ම හිමි ධනවත් ව්‍යාපාරිකයෙක් වූ බරාක් නැමැති පුද්ගලයෙක් 1967 නත්තල් දවසේ ගිනිකෙලි සංදර්ශන හොඳින් දැකගන්න හිතාගෙන ෆ්ලොරීඩා වෙරළෙන් තරමක් ඈතට ගියේ තමන් සතු වූ විච්ක්‍රාෆ්ට් නැමැති සුඛෝපභෝගී යානාවකින්. මොහොතේ කිලෝමීටර් කිහිපයක් ගමන් කිරීමෙන් පසුව යමක් යට වැදීමෙන් යාත්‍රාව අක්‍රීයදී ඇති බව පවසා ඒ වරායට ඇදගෙන ඒමට බෝට්ටුවක් එවන ලෙස ඉල්ලා බරාගෙන් පණිවිඩයක් ලැබුණා. ඇමරිකානු වෙරළ ආරක්ෂක බලෑනිය ඒ වෙත බෝට්ටුවක් පිටත් කර හැරියා. කොමනමුත් ඔවුන් නේට ළඟා වන විට විච්ක්‍රාෆ්ට් යාත්‍රාවට සිදු වූ දෙයක්වත් ඔවුන්ට සොයාගන්න ලැබුණේ නැහැ. පණිවිඩය ලැබීමත් වෙරළ ආරක්ෂක බෝට්ටුව ඒ වෙත ළඟා වීමත් අතරතුර ගත වුණේ මිනිත්තු 20ක වගේ සුළු කාලයක් පමණයි. ඉතාම පැහැදිලි කාලගුණයක් වගේම කිසිම රළු බවක් මුහුදේ නොතිබුණු නිසා විච්ක්‍රාෆ්ට් යාත්‍රාව කුණාටුවකට හසු වූ බවට කිසිම සාක්ෂියක් එකල තිබුණෙත් නැහැ. යාත්‍රාව යම් හේකින් ගිලීකොස් තිබුණත් බරක් ඇතුළු සේවකයන්ට එනින් ඉවත් වෙන්න බැරි තරම් ඉක්මනින් ඒ සිදුවීමටත් කාටවත් හේතුවක් එකවර හිතාගන්න බැරි වුණා. මේ සිද්ධි දෙකෙන් ආරම්භ වී පසුව මේ වගේ සිද්ධි බොහොමයක් වරින් වර වාර්තා වෙන්න පටන් ගත්තා. එකවරම කිසිම දැනුම් දීමක් නැතිව ගුවන් යානා සහ නෞකා අතුරුදහන් වී ගියා. ඇතැම් අවස්ථාවලදී ස්ථිති විද්‍යුත් බාධා තුළින් ලැබුණු පණිවිඩවලින් කියුනේ හදිසියෙම කාලගුණය වෙනස් වී තිබෙන බව. එවගේම මාලිමාව හෝ වෙනත් මග පෙන්වන යන්ත්‍ර අක්‍රිය වී ගිය බව.
කාලයත් එක්ක මේ වගේ සිද්ධි සිදු වූ ස්ථාන සිතියම්ගත කෙරුණු අතර ඒ සියලුම සිද්ධීන් බර්මියුඩාවත් ඇමරිකාවේ ෆ්ලොරිඩා තුඩුවත් පෝටෝ රීකෝ දිවයිනත් යා කරන ත්‍රිකෝණාකාර ප්‍රදේශය තුළ සිදුවුණු බව තමයි දකින්නට ලැබුණේ. මේ ප්‍රදේශයේ පුවත්පත් ඇතුළු මාධ්‍ය විසින් බර්මියුඩා ත්‍රිකෝණය කියලා හඳුන්වාගත්තේ මින් පසුවයි. තාක්ෂණය එතරම් දියුණු නැති අතීත කාලයේ සිදු වූ මේ වගේ සිද්ධීන් පැහැදිලි කරන්න අපහසු නම් GPS සියකරන කාලගුණ චන්ද්‍රිකා ඇතුළු නවීන තාක්ෂණික ක්‍රම සියල්ලම තිබේදී පවා මෙහි හිතාගන්න බැරි විදිහේ අනතුරු රාශියක් සිදු වුණා. ඒ අතරින් වඩාත්ම මෑත කාලයේදී සිදු වුණේ 2015 ඔක්තෝබර් 1 වෙනිදා එල් ෆාරෝ නැමැති ඇමරිකානු නෞකාවක් බර්මියුඩා ත්‍රිකෝණය තුළදී හදිසියෙම අතුරුදහන් වීමත් එක්කයි. වෙනත වගේම ෆ්ලොරිඩාවේ සිට පෝටෝ රීකෝ වෙත ගමන් කරමින් තිබුණු මේ නෞකාව දින 30ක දැවැන්ත සෝදිසි මෙහෙයුමකින් පසුව මුහුදු පතුලේ තිබී සොයා ගැරුණා. පසුව සිදු කෙරුණු පර්යේෂණ අනුව මෙය එම දිනේ මුහුදේ පැවති ජෝ ක්වීන් නැමැති කුණාටුවක් නිසා ගිලී ගිය බවටයි තීරණය වුණේ. කොහොමනමුත් කුණාටුවකින් සිදුවන තරමේ හානියක් එහි දකින්නට නැති බවටත් විවිධාකාරයේ මත පළ වුණා. ගුවන් යානයක් බර්මියුඩා ත්‍රිකෝණය තුළ අවසන් වරට අතුරුදහන් වුණේත් 2007 තරම් මෑතකදී. පයිප වර්ගයේ කුඩා ගුවන් යානයක් ඒ හරහා පියාසර කරමින් තිබියදී ඒ එකවරම හදිසියේ අතුරුදහන් වුණා. ඊට ටික කලකට පෙරත් එවැනිම තවත් කුඩා යානාවකුත් ඒ ආකාරයෙන්ම අතුරුදහන් වෙලායි තිබුණේ. මුල් ගුවන් යානයේ මගින් තිදෙනෙක් සිටියත් දෙවැනි ගුවන් යානයේ සිටියෙක් නියමුවා පමණයි. මේ ගුවන් යානා දෙක ගැන එහි මගින් ගැනත් කිසිදු හෝඩුවාවක් සොයාගෙන ලැබී නැහැ. එල්ෆාරෝ නෞකාව ගිලියාමත් සමග බර්මියුඩා ත්‍රිකෝණයේ සිදුවුණු දේ ගැන හරි අවබෝධයක් ලබා ගන්න ඇමරිකාවේ කොලොරාඩෝ විශ්වවිද්‍යාලයෙන් පර්යේෂණයක් ආරම්භ වූ අතර ඒට ලොව වටා විද්‍යාඥන් ගණනාවක් එක් රැස් වුණා. බර්මියුඩා අභිරහසට ඇති සෑම පැහැදිලි කිරීමක්ම මොනතරම් පිළිගත නොහැකි වුණත් හැකිතරම් සියුම විශ්ලේෂණය කරන්නටයි ඔවුන් කටයුතු කළේ. එල්ෆාරෝ නෞකාවේත් 2007 අතුරුදහන් වූ කුඩා යානාවලත් අවසන් වරට පටිගත වී තිබුණු පණිවිඩ විශ්ලේෂණය කරපු ඔවුන් අදාළ දිනවල කාලගුණික චන්ද්‍රිකා ඡායාරූප සමග ඒවා සංසන්දනය කළා. පිටසක්වල ජීවීන් ඇතුළු අස්වාභාවික මත ඉවත් කිරීමෙන් පසුව ඔවුන් සියල්ලන්ගේම ඒකමතික තීරණය වුණේ යම් ආකාරයක සුවිශේෂී කාලගුණික තත්ත්වයක් නිසා මේ සියලු අනතුරු සිදුවන්නට ඇති බවයි. ඒ අනුව කාලයක් පුරාවටම මේ ප්‍රදේශයේ කාලගුණික තත්ත්ව විශ්ලේෂණය කර බැලූ ඔවුන්ට අමුතුම විදිහේ බලාකුළු හැසිරීමක් දකින්න ලැබුණා. වෙන කොහේදීවත් දැකගත නොහැකි විදිහේ ෂඩශ්‍රාකාල බලාකුළු සැකැස්මක් තමයි ඒ පෙනෙන්න තිබුණේ. කිලෝමීටර් 20ක සිට 55ක තරම් දැවැන්ත විෂ්කම්භයක් සහිතව කාලයෙන් කාලයට මේ අමුතු හැඩය කාලගුණික චන්ද්‍රිකා ඡායාරූප බොහොමයක දැකගන්න ඔවුන්ට පුළුවන් වුණා. බර්මියුඩා ත්‍රිකෝණයේ අතුරුදහන් වීමක් සිදු වූ හැම දිනයකදීම වගේ එවැනි තත්ත්වයක් දැකගන්න ලැබෙන බව ඔවුන් අවසානයේ සොයාගත්තා. සාමාන්‍යයෙන් වලාකුළු වලට ෂඩාශ්‍රයක් වගේ ඍජු පැති සහිත හැඩයක් ලබා ගන්න කිසිසේත් හැකියාවක් නැහැ. කොහොම නමුත් මේ නියමය යම් හේතුවක් නිසා බර්මියුඩා ත්‍රිකෝණයට බල නොපාන බවක් තමයි ඔවුන්ට දකින්න ලැබුණේ. එකිනෙකට අංශක 120ක කෝණයකින් පිහිටා ඇති මේ වගේ ෂඩාශ්‍රයක කෙළවරක පැයට සැතපුම් 170ක් තරම් වේගෙන් පහළට හමන තද සුළං පාරක් ඇතිවිය හැකි බවටත් එය මුහුදු පෘෂ්ඨයේ වැදීමත් එක්ක අඩි 45ක් උසට ෂණික රැලි ඇතිවන බවටත් ඔවුන්ගේ පරිගණක මොඩල වලින් දැක ගන්න ලැබුණා. ෂණිකව ඇතිවි නැතිවි යන මේ වගේ තත්ත්වයකදී ගුවන් යානයකට හෝ කුඩා නෞකාවකට කිසිසේත්ම කරගන්න කිසිම දෙයක් නැතිවන බව තමයි විද්‍යාඥන් කවුරුත් නිරීක්ෂණය කළේ. වඩාත්ම පුදුමාකාර සිද්ධිය වුණේ මෙවැනි දේ වර්ග කිලෝමීටරක් තරම් කුඩා ප්‍රදේශයකට පමණක් සීමා වී සිදුවීමයි. සුළු දුරක් හෝ පිටතින් තිබෙන ගුවන් යානයකට හෝ නෞකාවකට කිසිම විශේෂත්වයක් දකින්න ලැබෙන්නේ නැහැ. කොහොම නමුත් ආවාසනාවන්ත විදිහට අදාළ වපසරිය තුළ ගුවන් යානයක් තිබුණොත් ඒ සැනකින් මුහුදට කඩා වැටෙන්නත් නෞකාවක් නම් එකවර මුහුදේ ගිලී යනටත් ඉඩ කඩ තිබෙනවා. දශක ගණනාවක් පුරාවට බර්මියුඩා ත්‍රිකෝණය තුළ ගුවන් යානා සහ නෞකා අතුරුදහන් වීමට විවිධ හේතු ඉදිරිපත් වුණත් දැනට ඉදිරිපත් වී තිබෙන වඩාත්ම පිළිගත හැකි මතය විදිහට මේක තමයි සැලකෙන්නේ. ඒට ඇති විද්‍යාත්මක සාක්ෂි වගේම භෞතික සාක්ෂි භෞතික විද්‍යාත්මක නියමත් හොඳින් ගැළපීම නිසා බර්මියුඩාවේ රහස විසඳු බවටත් අදළ විද්‍යාඥයින් ප්‍රකාශ කළා. කොහොම නමුත් මේ විදිහේ ෂඩාශ්‍ර හැඩේ බලාකුළු හට ගැනීම ඉතාම දුර්ලභ සිද්ධියක් නිසා තවමත් මේ විදිහේ වේගෙන් පහළට ගමන් කරන සුළං ඇතිවන බවට පර්යේෂණාත්මක සාක්ෂියක් නම් නැහැ. ඔවුන් යොදාගත් පරිගණක මොඩලය අනාවැකි කාලගුණක තත්ත්ව ආදර්ශනය කරන්න ඉහළම හැකියාවක් ඇති එකක් නිසා ඒ සත්‍ය වීමේ ඉතා ඉහළ ඉඩකඩක් පවතින බව නම් කිව හැකි. ඉතින් මේ නිසා මීට වඩා හොඳ මතයක් ඉදිරිපත් වනතුරු හෝ සාක්ෂි සහිතව ඔප්පු වනතුරු හෝ බර්මියුඩාවේ අභිරහස මේ අමුතු ෂඩශ්‍රාකාල බලාකුළු බව තමයි අපට පිළිගන්න සිද්ධ වෙන්නේ. හරිම පුදුමයි නේද? මේ වගේ පුදුමාකාර දේවල් ගැන සරලව විස්තර කරන වීඩියෝ අපි ඉදිරියටත් ඔබ වෙතට අරගෙන එනවා.
දැන්ම අපිව සබස්ක්‍රයිබ් කරලා තියාගත්තොත් ඔබට මේ වීඩියෝත් මඟහැරෙන එකක් නැහැ. රැඳිලා ඉන්න දෙකටම විශ්ම ලෝකයක් එක්ක. ඔබට සුබ දවසක්. ආයුබෝවන්.